තෙරවන්සාරණයි අපට ස්කෝල් ලමයින්ගේ ප්‍රශ්නයක් යොමුවෙලා තිබුණා මතක ශක්තිය වැඩි කරගන්න උදාවෙන ක්‍රමසාහ විති ගැන සඳහන් කරලා වීඩියෝ වක්කරන කියලා තිං අධාපේ දේශනාවේ ගැන මත්තක ශක්තිය වැ වැඩි කරගන්න ක්‍රමය ගැන තමයි අදපි කතා කරන්නේ ඉතිං ඇත්තර මතක ශක්තිය වැඩි කරගන්න ඕන තරම් ක්‍රම සහවිති තියෙනවා හැබැ අදාපි කතා කරන්නේඒවයි ක්‍රමයන් ගැන පුංචි ප්‍රායෝගික ක්‍රමයන්ක එක්ක තමයි අධාපි කතා කරන්නේ. අංග එකට මතකතියාගන්න ඕනේ මොන විදිහ ක්‍රමයක් පාවිච්චි කලත් තකශක්තිය වැඩිකරගන්න ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ ඒ පාඩම් කරන ොහෝ මතකතියාගන්න අදාළ කාරණයට මනස එල්ල කිරීමේ හැකියාවතමයි අංක එකට වැදගත්තන්නේ. අදාළ කාරණයට අදා පොයින්් එකට මනස එල්ල කරන්න පුළුවන් ෆෝකස් කරන්න පුළුවන් කසන්ට්‍රේට කරන්න පුළුවන් හැකියාව තමයිංකට බලපාන්. උපමාවක්කිවොත් අපිහිතමු අපේ කාමරේ කලුවර වෙලා තියෙන වෙලාවுக்கு අපි අඇතිමකක්කරය බිට වැටෙනවා. එතකොට ඒක හොයන්න කාමරේතියන ආෝකය මදිනම් අපිරන්න ස්සල්ලම කක්කරරි ආලෝකයක් එළියක් හවා ගන්නා ඒ ලිය අපි හොයාගන්නේ අර වැටිච්චිදේ පෙනෙ කියනෙහිත් තරමට පෙනෙන්න්න තරම් ප්‍රමාණවත් තරම් එලියත්තම අපි හවාගන්නේ. අපි හොයාගෙන ඊට පස්සේ එලිය එල්ල කරන්න ඕනේ අර අපි අතින් වැටිච්චිදේ වැටුනා කියලා අනුමාන කරන දිවට තමයි එල්ල කරන්නඕේ ගතම අපි එක පේන අපි එක වැටුනා කියලා අනුමාන කරන දිසාාවක් නැතිනනාං ඒක වෙනතැන්වන ැල්ලුවට ඒවැ ඒ වැටිච්චිද අපි පේෙන්න අන්න ඒ වගේ තමයි අපිට යමක් මතක තියාගන්න ඕනි නං ඒ මතක තියාගතු යුතු කාරණයට අපේ මනස එල්ල කිරීමට හොඳ ඒ ආග්‍රභබව අවශ්‍යය අපි කොයික්‍රමය පාවිච්චි කළත් ඒක හොඳින් මතක තියාගන්න ඕනි අදාළ කාරණයට මනස එල්ල කිීම එළඟට ර්තමානයේ ගොඩාක්කයට මේ මතකේ අඩුවන්න බලපාන විශේෂ හේ තුටිකක් තියෙනවා බලපාන ප්‍රධාන හේ තුටිකක් තියෙන අංක එක ගොඩාක්කයට පාඩම් කරන්න ගිහාම ඇතිවෙන අලස නිදිමත කම්මෙලි ගතිය එක තමයි අංක එක අංක දෙක සමහරය ඒ පාඩම් කරන්න ගන්න විශ්්‍යයන් ඒගොල්ලන්ට නීරස වෙලා දැනට මත් අපි කියන්න එපාකරපු පාඩන් එපාකරපු විශ්්‍යන් කියලා තියෙන්නේ ඒවට කැමැක්තක් කෙන්නේෙ හැ. අංක තුන තමයි සමහරයට විනාටි දෙක් තුනක්වත් එක තැන එක රිය වෝගින් ඉඳගෙන පොතක් බලන්න තරංවත් ඒ ගොල්න්ගේ මනස නිස්කලංකනෑ එකට හේතුව තමයි වර්මානයේ ගොඩාකාය මනසි පොත්ත අත හැරෙනවා ඉස්කෝය ලමයි කරන්න අ දෙයක් නැතික මට තමයි පොතේරයන් දෙෙන්නේ ඉතින් නිස්කලංකව ඉඳගෙන ඉන්න බැහ ගොඩා අක්කයට මේක එකක් ඊළංග ඒක හත්ත්‍රවැෙන එක තමයි අද වර්මානයේ බලපාල තියන ප්‍රදධානම හේතුව මේ තාක්ෂණය ඒකයන්නේ මොබයිල් එක ලැප්ටොප් එක ටැබ්ලට් එක මෙන්න මේ වගේ දේවල් අද ගොඩාක්ම මනසකට බලපාල තියෙනවා මතක ශක්ති අඩුවෙන්න විශේෂයෙන් මේ දේවල් භාවිතය නිසා අපේ මනසස්භාවෙන්ම කම්මෙලි කරනවා නිදි මතගෙනහල්ල දෙනවා විඩාබර ගතියක්ගෙනහල්ල දෙෙනවා මනසට මේ මේ කියන ජංගමු දුරගථන වගේ දේවල් කැනෙ ඕන්ට වඩා අපාවිච්චි කරහම් ඒක තමයි අදා ඇත්තරම ගොඩාක් බලපාලාතියෙන්නේෙ මොකද ඒවාට ඇබබැහි වෙලා පොතා කැල්ලුවත් පොත දිහා බලන් ඉද ොල්ුූ වැඩ කරන්නේ අර දේවා එතු ගොඩ ඉතින් හරි අමාරුවේ නිසා අපි අපිට ඇත්තරම වශ්‍යයි නං මතක ශක්තිය වැඩි කරගන්න මතක ශක්තිය පිරිහෙන දවල් කර වෙන බෙත් පෙත්තාකිල්ලන්න එපා මතක ශක්තිය වැඩි කරගන්න කිය ප දැන ගන්න ඕනේ අපේ දුරුලතාටික හදාගන්න. ඉතින් ඔන්න හොම ඒතුරිිකත් තමයි අද ගොඩාක්ම ළමයින්ගේ මතක ශක්තිාව ඩුවන්න බලපාල තියෙන්නේ සම්හර විට වැඩිහිටියන්ටත්. එත්තකොට අපි මේකට පියවරවල් කිහිපයක් ඔබට කියා දෙෙනවා පළවෙනි පියවර තමයි ඔබ මතක තියාගන්න ඕනේ ඔබේ ජීවිතය පාලනේ ඔබේ අතට ගන්න ඔබ ැනගන්න ඕනේ. ජීවිතය පාලනයේ ඔබේ අතරගන්නවා කියන්නේ ඔබේ මනසට වහල් නොවීඉවා කියනෙ එක. මොකද මේ වෙන කොටත් ඔබේ මනසට ප්‍රෝග්‍රෑම් වෙලා ඉවරයි මට මතක හිටිනෙනෑ මට පාඩම් කරන්න බෑ මට පාඩම් කරදි නිද මතයි මට එපාාව වෙනවා මං මේ විෂයට කැමතිනෑ මේක හරිියන්නේ මේක මට මත කනේ මෙන්න මේ විශෂයට මම කැමතිනෙ මෙන්න මේමගේ සිතුවිලි ඔබ එක දවසක් ඇතුලත සිය දහස්වරය කල්පනා කරන කතා කරවා කල්පනා කරා කතා කරනවා. එතකොට වෙන්නෙම කත දන්නවා ඇද ඒක ඔබේ මනසට ප්‍රෝග්‍රෑම් වෙන එතකොට වෙන්න මොකද දන්නවද. දැන් ඔබේ මනසට මේක ප්‍රෝග්‍රෑම් වෙලා අනිසා ඔබේ පාඩම් කරන තැන දකිද්දිත් පොත්්ටික දකිත්්තිත් ඒ අදාළ විශය අදාළ දේවල් දකිද්දිත් පාඩම් කරන්න ඕනි කියෙ හිතෙද්දිත් ටක්්ගාල මනසට එන්නේ මට මතකනෑ මට මතක හිටින්නේෑ කියන අර ඔබ පෝග්‍රෑම් කරගත්ත දේ තමයි ටක්ගාල මතකට එන්නේ. එතකොට වෙන්නේ? මට මතකයා අඩු 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 මතක හිටින්නේෑ මේ එපා කර පුෂයක් කියලා. ඒ දක්කින සැරයක් ගානෙත්ඒ පොත අල්ලන්නත් කලින් තීන්දුව දිීලේවරයි ව නිශ්ච අරගෙනවරයි. එහෙම තත්වකට මනස එෙනවා. එතකොට දැන් අපි කරන්න ඕනේ මේ විදිහට පෝග්‍රයෑම් වෙලා තියෙන ඔබේ මනස රීපෝග්‍රයෑම් කරන්න ඕනේ. ඒක අන්නේ මං මෙච්චර කාලයක් මගේ හිතේ මේ හටගත්තු සිතුවිල්ලට මවපාලනය කරන්න ඉඩදුන්න. හැබැයි දැන් ඉඳලා. මගේ හිත මගේ පාලනයට ගන්නවා එකනේ ඒවි මම මගේ අතට ගන්න ඒ සිතුවිල්ලට තවදුරටත් මාව යට කරන්න ම ඉඩ දෙේනෙ නෑ. අන්න එහෙම හිතලා අ කලින් සුපුරුදු විදිහට මනසේ හටගත්තු සිතිවිල ටිකට විරුද්ධ සිතුවිල ෑ මට මේක පාඩන් කරන්න පුළුවන් මගේින් පුංචි දුරතාටික් නිසා තමයි මේ මත්තකය එන්නේ නැත්තේ. මෙන්න මේ විදිහට ඔබ නැවත ඒ අලුත් සිතිවිලිවලට ඔබේ මනස පුරදු කරවන්න ඕනේ උදේනැගිට වෙලාවිඳලා මේකට ඇත්තරම සතතිමත් භාව ඕන මයින් ෆුල්න සෝනමුකද ඒ සුපුරදු සිතුවිල්ල දකින්න පුළුවන්ගෙනනිසිහ තිබ්බෝ විතරයි එතකොට තමයි ඔබ නෑවතත්ේ සිතිවිලට ගිහිල්ල කියලා ඔබට පේෙන්නේ ඊට පස තමයි ඒ සිතුවිල්ල වෙනුවට අලුත් සිතවිල්ල ඔේ මනස ඇදුල්කාරන්න පුළුවවෙන්නේ ට සතිීෝනේ මේට ඔබ ප්‍රෝග්‍රෑම් කරානය ඔබේ මානසේක කියන තවදුරටත් මම මගේ මේ සිතට මේ කියන පුරුදු සිතිවිලට යටටවෙනෙ නෑ. මම් මේ එක අනිප් පඇත්ත ගහනවා කනපිට ගහනෝ. ඔන්නක තමයි ඔබ පලමු එම කරන්න ඕනේ. දෙවැනි එක තම්මයි ඔබ කොහොමද ඔබේ පාඩම් වැඩවලට අවධානය දෙන්න කියන එක. ෆෝකස් කරන්නේ කියන එක ගොඩාක් අය උපදෙස් දෙන්නේ ළමයින්ට පාඩක් නැඩවලට අවධනය දෙන්න පාඩක් වැඩවලට අවධානය දෙන්න කියලා කිව්වට කොහොම දවධානය දෙන්න කියලා කියා දෙන්නේන්නේ ගොඩක් අය දන්නේ නෑමක. ඉතිං ඔබේ මනස කලබලයකින් තොරව විසිරන්නේ නැත්තුව කැමැත්තකින් ආසාාවෙන් කොහොමද මේ ඉගෙන ගන්න වැඩේට එල්ල කරන්න කියන එක ඔන්න අදාපි පුංචි ප්‍රායෝගික ක්‍රමයක් එක ඔබට කියා දෙනවා උපක් ක්‍රමයක් කියා දෙනවා. මේ ක්‍රමේ ඔබ හරියට පුරුදුනොත් මතක ශක්තිය හදාගන්න පුළුවන් ඉගෙන ගැනීමට ආසාාව හදාගන්න පුළුවන් මේ ක්‍රමේදී අපි ඔබට කියා දෙන්නේ ඉසෙල්ලම විනාඩි දහයයි පාඩම් කරන්න දෙන්නේ අපි මේ ක්‍රමේදී ඔබ ඉසල්ලම විනාඩි දහයි පාඩම් කරන්න අපි ගන්නේ ඒකයන්නේ එක සැරේකට විනාඩි දහයයි එච්චරයි දුර අපි බල මේ කොහොමද කරන්න කියලා මේකට පියවරවාලි ස්ටේප්ස් කීපයක් තියෙනවා පලවෙෙන එක තමයි ඔබ මතක තියාගන්නවනිේ ඔබ පාඩම් කරන්න තෝරගන්නඕනේ නිස් කලංක. ඔබේ මනසට සතුට අගෙනහල්ලා දෙන්න. ඔබේ මනස කැමැත්තිෙන් රැදිල ඉන්න කැම තිතැක් තමයි ඔබ තෝරගන්නවානේ. මෙතන විවශේයෙන් සැලිමත්තයෙන්වනි ගොඩක් අය තමන්ගේ නිදන කාමර එතමයි පාඩම් කරන්න තෝරගන්නේ හැබැයි ඒක බොහෝ දෙනෙක් දන්නවා නිදධනකාමරේ පාඩම් කරන්න තෝරත්වොත්වෙන්නේ මකක්ද මනසි ස්ොභාවෙන් අස වෙනවා නිදිමත එනවා නිදාගන්න ආස හිතෙනවා. එහෙම තත්ත්වයක් එෙනවා ඒ අපේ නිදන කාමරයට ගිහාම හොඳට බලන්න ඔබේ නිධන කාමරයට පාඩම් කරන්න ඇතුල්ලෙනකොට ඇලට්ටක සතිමත්ව කාමරයට ඇතුල්ලෙන්න්න ඔබේ මනස ඇතුල වෙනකොටම ඔබේ කාමරයට ඔබේ කාමරයට ඇතුළු වෙනකොටම ඔබේ මනස මු රූම් එකේම තින දේවල් මනසට අගි නිවරයි ඔබ බලන්නේ වෙන දිහාාව වෙන්න පුළුව ඔබ බලාගන යනන්නේ මේ ේදයාාවවෙන්න පුළුව නමු ඔබ වෙනදගේම දන්න තැනක තමයි ඔබ ඇතුල්ලෙන්නේනි ගෙනන සංඥාවක් මනසටනවා එතකොට ඒ අර කලින් ඔබේ එද ගැන ඔබ නසිතිබුණු සංඥාව ඔබේ හෙදිර එක ගැන බේ පාඩම් කරන තැන ගැන ඔය ඔක්කොම කලින් තිබුණ සංඥාව තයි ඔබ ඇතුලෙනි ලින් තිබුණු නීරස සංඥාවක් නං ඒෙන් තමයි ඔබරූම්ම එකකට ඇතුලෙන්නේ ඇතුලකොට ඒක එනවා එත නිංහයාටය පොතගත්තර වැඩන්නේ ඒ නිසා නිර්ධන කාමරය තෝරගන්නකොට අපේ මනස දන්නවා මේක තියෙන්නේ අයිස් ගන්න නිදා ගන්න කම්මෙලිකම් කරන්න ෙට ෝරෙන් හර වැඩ කරන්න තිෙන ැගෙන මනස දන්නවා. ඉතිං අපි මේ බොරුවටන හිතරවටටන්නේ. ගොඩක් අය පාඩම් කරන්න තරගන්නන්නේත් නිදන ඇදමයි. ඉතිං ඊට පස්ස මතක හිටින්න ඇගල ගෑ ගහල වැඩක් නෑ ඒ නිසා ඔබ නිදන ඇඳදෙක්සා නිදන කාමරයෙන් අයින් වෙලා එඩි මහනක හරි කමක්නෑ න්න ැනක ඔබේ හිත ප්‍රබෝධමාත්්‍යය ැනක් තමයි ඔබ ෝරගන්නනනි මේ විනිඩි හය ගත කරන්න. අපි ගවන්නේ විஞாඩි දහ ඉසල්ල පாய்ච කරණග පාඩම් කරන්න ඔන්න ඔක තමයි பலවෙනි ස්ටප් එක ඔබ මේ පාඩමට අවධන එල්ல்ல කරන ක්‍රියயாාවලயே பலවෙනි ස්ටප එක නිස් කලාංග හිතට ප්‍රබෝධමාද ගෙන දෙෙන හොඳ තැනක් තෝරගන්නවා. අංක දෙක තමයි ඔබ එතනට යන්න කලින් කබන දේවා ොකොම කල් යන්න. එතන්ට අධදි බන දේவா රන්න. ි හයයින විනාඩි දහයකට එතනට ගහිල කන්න බඩිගින්නක් කියෙන්නේෑ තිබා කෙන්නේන එතනට යන්න කලින් කණ බොන සියල්ලි ඉවර කරලා. ඒ අවශ්‍යතා ඉවර කරලා නිදහස්සවෙලා තමයි යන්නඕනේ එතකොට ඔබේ මනස තවටිියයක් නිරවුල් වෙනවා. ඔන්න අංක දෙක. පියවර තුන තුංගෙන අංකය තමයි වහාම ඔබේ එතනට යනකොට ඔබේ මොබයිල් එක ඔබේ ලැප් එක ඔබේ ටැබ්ලට් එක මේවා ඕෆ කරලා, වෙන තැනක තියලා එතනටයන්. ඕෆ් කරලවත් එතෙන් අරයියන්න එපා.ඒව ඕෆ කරන්න සබ්දයක් ඇහෙෙන් ඇතිවෙන්න ඒව ඕෝෆ් කරල එෙම්මනැතන් සයිලන් මොද්දාලා ඔබ ඒක වෙන කොහරි තියල යන්නේ ඔබ ඒ පාඩම් කරන්න තෝරගතු තැනට මේ එකක්වා තරගෙනයන්න බැ. මේක තුන්ගෙන ස්ටප් එක ඉතින් ඒ අනිවාරෙන් මපු මතක තියාගන්න මොකද මම මේ කියනද අහන නැතුව එක දවසා එකක ඕස් කර හරි පාඩම් කරම තැන අරංයන්නකු මනසොච්චරකට ඇදනවාද කියලා කාන්දම වගේ. එඒම පාඩම් කරන්න බෑ මොකද අද මේ වර්තනය ගොඩක්කයි ඇබ්බැහි වෙලා තියන්නේ එකටතකොට මේ කතරනිකන් බ්‍රක්් ගත්තවගේ තමයි වෙ තියෙනෙ ගොඩක්කායියට පිගාතය නැතුවනාට කුඩු ගැහවාවගේ දෙයක් කියලා තියෙන අද මොයිල්ලක ලැබ් එක ටබ්ලට් එක ඉතින් ඕනම ඇබැෙක්. න් කරන ටික්මමාරුව කටලු කැපවීමක් ෝන කුඩ කුඩු හන්න පුරදුනු කුඩුවට ඇබැහිවුණුයි පොඩුත්තාපන කඳුරුලට දාළ තමයි ඒගොල්ලන්ගේ ඇබැ අයින් කරන්නේතකට ඒතාගන පුළුවන් ඇබබැයික් මනසට කොයිතරම් බලපානද කියලා ඉතින් කුඩ ගහන පුරදුදනාවගේ දෙයක්ත්තම මේ මොබයිල් ෆෝර්න එක කොට අපිට ඇත්තරම අවංකාව අශතාවයක් තියෙනවනං මේ වගේ දෙයකින් අයින් වෙන්න අපි අවංකව කැප වෙන්නව එම නැතුව මේක මේ ඒටික ඔක්කොම කරන ගමන් අර බටහිර වෙදකමට ඇබැ ෙවුණාවගේ ශ්‍රනික ටැබ්ලට් නෑ මේවායින් කරගන්න එනිසා මොබයිල් එකක අරංගිහිල්ල බලන්න තකොට බඩම තෙයි මොබයිල් එක අරයියන්න එපා ඕස් කල්ල කොහෙන් අරි තිෙලයි තැනට යන්න ඔන්න අංක තුන අංක හතර තමයි ඔබ මෙහම දැන් අපි විනාඩි දහයයින්න තෝරගත්තේ නිසා මේ විනාඩි දහය ඔබ ස්සෙල්ලම ඔබ කැම්මතිම විශයට අදාළ එක පොතක් එක එක මොකක්කාරි පොතක්ච් අච්චුපොත කරීම අච්චුපොත්තවනය පිට නතකොටඒ කැම්මතිම විෂයට අදාළ එක අච්චුපොතකුයි ඒවල් ලියන්න නෝඩ්බුක් එකකුයි පැන් දෙකක් විතර ගොඩා කර පැන්සල් පෙට්ටිය මරගෙන යන්න එපා ගුලම් සහර ළමයින්ගේ පැන්සල් පෙටිය දෙක්හම කඩේම පැන්සල් පෙට්ටිය දෙනවාගේ එනිසා පෑන් දෙකක් ඔගේ ඔඋබට පාට පෑනක් කොන්න ඒකයි ත එක්ක පෑනකුයි ගන්න ඒවගේ අමතර කොලයක් ගන්න මේ අමතර කොලයක් ගන්න කියන්නේ සමහරයිගව තියෙනෙ කටුසට හම් පොත් කියල දෙයක් න්නේ කටුසට හම්පත ගත්තත් කමක් නෑ කටුසට හම් පොතක් නැත්තං ඒ කටුසටහඟ හනාවගේ වැඩක් කරනතමයි මේ අම්මතර කොලයක් කරයි යන්න කියන්නේ එතකොට ඔබ ඒ කැමතිම විශෂයේ මමකිවනේ ඒ අදාළ විශයට අදාල එක් අච්චු පොතයි ගන්න ඕනි කියලා හරවෙලාට ච්චපොත්් එකක් ගන්න ඉන්න දෙක් ගන්න හැබැ ඊට වඩා කිසි දෙයක් බෑ. එක අච්චපොතයි එක එක්සයිස් පොතයි නෝඩ්බුක් එකයි පෑන් දෙකයි එක කොලයයි නැත්තං කටු සටහගාන පොතයි. ඔන්න ඔොච්චරයි ඔබ ඒ පාඩන් කරන තැනට අරන් යන්න ඉතුු සියල්ල ඔබෙ රූම් එක. ඒටික අරගෙන යනවා ඊට පස්සේ. දැන් ඔබ හනු මේ හතර වෙනි පියවර පස්සෙන පියවර තමයි ඔබ ඒ එතනට ගිහිල්ල ඔබට අවශ්‍යනන් එලාමෙකත්්‍යයා ගන්න පුුවන් විනාඩිදහයටඒ වඩා හොඳයි. එලා ොල් ලෝසවක්හරරිම් කක්හරි යාගන්න ෆෝර්ණෙ කරන්න එපා එලාම් තියන්න ඒක වංචන්ක සිතුවිල්ල. එක්කෝ වෙලා බලා ගන්න පුළුවන් ො ලෝසුවක් කරයන්න විනාඩි දහයකට එලාම් තියාගන්න. තියාගෙන දැන් ඔබ පාඩම් කරන්න ඕනෙ කොහොමද මෙන්න මෙහමයි ඉතාම ආසාාවෙන් ආස හිතන ඉරියවකින් ඉඳගන්නනි සමහරු ඉඳගන්නෙම මැරිල වවගේ. පාඩන් කරනගල ඉඳගන්නෙම අරැකම්මලට අතක්ගාගෙන මේසි වුඩ බැලමිට තියල අල්ලවඩ මූුණ තියාගෙන හෙම පාඩන් කරන්න ඒවා ඒ ඉරියව්ව පවා ඔබේ මනසට බලපානවා. ඉතාම රිජඇක්ටව ක්‍රියාකාරී ඉරියවකින් ඔබ ස්සල්ල ඉඳගන්නඕන. ඉඳගෙන ආසාවෙන් ඔබ පාඩම් කරන්නනේ හැබැයි හිතිං නෙමේ වචනයෙන් සබ්දනගල පඩන් කරන්නන්නේෙ පොත හිතිං පාඩන් කරහම ඔ ඔ ඇබහෙකින් ගැලවෙන් හරි අමාරය ගොඩක්කයි හිතිං පාඩං කරනකට වංචනික වහුවෙලා. හිතිං පාඩන් කර ගයාට චුට්ට අ දුරනකට ඉතා වෙනලෝක ඇදක විතරයි පොත්තේදී. එනිසා ඔබට මේක ගැවවෙ ෝ නිනාම් උබට මේ මතකය කියෙක හදාගානෝ ඉන්නම් ශබ්ද නඟල පාඩන් කරන්න හොඳ ඉරියව්වකින් ඉඳගෙන? විියෝින් ඉට පස්සේ පාඩං කරද්දි පේලි දෙක තුනක් පාඩන් කරලා අහක බලාගෙන එක් ස්සරහ බලාගෙන පරිසරය බලාගෙන හිතතිම්ම ප්‍රශ්යක් කාලා හිතිම උත්තර දෙන්න පුළුවන්. ඔබටම ඊට පස්සේ ඔබට හයිලයිට් කරන්න දේල්ති නම් හයිලයි් කරන්න පුලුවන්. යටටිින් ඉරිය අන්දින්න මොනොහරීමම වැදගත් කාරණ ඔබට සාරාංශකත කරන්න පුළුවන්. ඒ අතරේ මෙහෙම පාඩන්කරගෙන යන්දී. ඔබට මේ පාඩමට අදාළව යමක්, යම් කිසි රණයක් වෙන කොහෙන් අරරි හවාගන්න ඕනනිමගේ දැනොත් නැත්ත වෙන කෙනෙක්ගෙන් යම් කාරණයක් ගැන අහන්න ඕනි වගේ හිතුනොත්. ඒම නැත්තං කක්හරි හිතට කුසක් දෙෙනන ප්‍රශ්නයක් අතිබුණොත් ැටලුවවතිම ඒ ක්කොම අන්නර අරංයන්න කිව් අමතර කොලේ. නැත්තං කටු සටහම් පොතේ සටහන් කරගන්න ඕනේ. ඒක සටහන්කරන්නේ ප්‍රශ්න ගැටලූ අවි නිශ්චිත වගේ දේවල් තමයි අරකි සටහන්කරන්නේ. එතට අනිත්දේ වල්ටි කර කියපු විදිහටම කරනවා ඔන්නයි විදිහට ඔබ පාඩම් කරගෙන යායුත්තුයි. ඊට පස්සේ විනාඩි දහය ඉවරුණු ගමන්, එතනිින් මෙහටයි පොත පාඩම් කරන්න එප. එලාම්මේ ගෝස්රලා පොත වහලා එත්තන මේටික තියලා එතනිින් වහ මයින් වෙන්නඕ. ඒ එතන තියන්න පුළුවන් තනක්නං එතන තියන්න එතන තියෙනනන් තමයි වඩා හොඳ. ඊට පස්සේ ඔබට පුළුවන් එතනින් අයින් වෙලා වතුරක් බොන්න එහමනැත්තං වන වැඩට යොවෙන්න මක්හෝ වෙන අමුතර ක්‍රියාකාරකමකට යොමුවෙලා යොමු වන්න ඔබට පුළුවන් මෙතනින් අයිගනාට පස්සේ. මෙන්න මේක තමයි අපි කියාදන ප්‍රායෝගික උපක්‍රමය. හිතන් එපා මේ විනාඩි දහය එකක නත්තර වෙන කියලා බ මුලින්ම විනාඩි දහයයි පස් ඔබ ෙම හෙමින් හෙමින් මින් මේ විනාඩි දහය කාලයේ වැඩි කරගන්න ඕනේ හදිස්සි වෙන්න බෑ හදිස්සිිය වුණෝ තර සුපුරදු ැනට මනසාය වැටෙනවා විනාඩි දෙක්ක තුනගේ තමයි ඔබ ලාම්මික වැඩි කරලා තියන්න ඕනේ හොන්තට කරල් හරි වූ මනාවෙන් ඔබ ේටියකරොත් බලන්න ඔබේ මතක ශක්තිය අනිවාරෙන්ම වැඩි වෙනවා වඩා වැදගත්ම අවධහරණය කරලා කියන කාරණය තමයි එතනට කිසි ලැසකින්වාත් ඔබේ මබයිල්ලක හෝ ලැප් ටොප් එක හෝ ටැප්ලට් මේ මා අරගෙනයන්න්න එපා ඒවා ඔබේ මතකේ නැතිවවෙන්න විශාල වශයෙන් මේ වර්තමානය දායක් වෙලා තියෙන ඔබ දන්නේ නැතිවුණනාට. එතකොට ඔබට මේගනියා මුත්වී වගේ දෙන ඉමුලදදි නමුත් මේ ටිකෙන්ටි පුරදයුණකට ඔබට දනේවිී ඔබාරතෙන් රීප්‍රෝග්‍රම් වෙන කියලා. ඉතිං මේ අර ඔබ සමහර වෙලාවට රෑට නිදි මරාගෙන හරි අමාරුවෙන් පැයගානක් පාඩම් කරලත් මතක තියාගාන බැරිවුණු දේවල් එක විනාඩි දහයකින් මතක හිටිවාගේ ඔබ තේරෙන ගනී. ඒ වගේම, ඔබ මේ පුහුණුවේ ඒ දෙද්දි මේකට සපෝට් කරන විදිහයේ ක්‍රමටිකක් තියෙනවා ඔබ විසින් අනුගමනය කළයුතු එක තමයි තුංගෙන කාරණය මම දැන් මේ මතකය හදාගන්න කාරණා ටිකක් කියභගෙනයන්නේ පලවෙනිකත් කිව්වා දෙවනක කිව්වා මේ තමයි තුංගෙනක තුංගෙන එකේ පලවෙෙන එක තමයි ඔබ ඔබේ කෑම ගැන අනිවාරෙන්ම සැකලිමත්වෙන්නඕන විශේෂයෙන් ඔබ මේ විනාඩි දහයක් පාඩම් කරන්න යන්න කලින් පැනිරස කෑම කනය එක නවත්තන්න මුකද පැනිරස කෑම මනසට අලස ගතිය නින්ද කම්ැලිගත්තිය ගෙනහැල්ල දෙනවා එනිසා මේ විනාඩි දහය තෝරගන්න කලින් පැනිරස කෑම කනේ එක නවත්තන්න ඕේ. ඉල්ඟට දෙවන උපදිසි තමයි අනිවාරෙම්ම රෑට පැය හතක් නිදාගන්න උදසාහ කරන්න ඕනේ ෑ හතකන ඉඳදක් අවශ්‍යයගෙන ගන ලමන්ට එක යිළඟ එක තුංගෙනක ඔබේ ශරීරයට හොඳ ව්‍යායාමයක් ඕනේ. අමතර එක්සසයිස් කරනව න හොඳයි හැබැ එක්සයිස් කියල අතරවත කරනවට වැඩිය වඩා සාර්ථකමදේ තමයි. ඔබේ එදිනෙදා ක්‍රියාකාරකම්වලින් ඇඟට වි්‍යායාමයක් එන විදිහට දවස පැවැත්වීම. ගොඩාක්කායා අද ඉඳගෙන ඉන්න ඉරියවටසාහ නිදාගෙන ඉන්න ඉරියව්ුවට යොමුවෙලා වැඩි මොකද මේ මොබයිල් එක නිසා ඒකේ ඇලිලා ඉන්දගෙනස් සහන් නිදාගෙන ඇලවෙලානි ඉරියව තමයි ගඩක්ය පවත්න් එතකොට අපේ මේ ශරීරය සාමානයෙන් මැසිෙන්න්නේක් ඇත්තරමකි වවුව එතකොට මේේ එක්ම විදිහට තිබුණොත් එක ඉරිය්ගින් මේ ශරීරයේ හසම බරවෙනවා. මේක සමබරව ඉරියාවව පවත්වන්න ඕනි ශරීරයක් ගොඩක්කාල් නන්න අඩත්තු කරන්න. ඕනම මැසිෙන්න්නේයෙකුත් තෙමනේ. ැසිෙන් එකක් එකම විදිහයට වැඩගරොත් ඒේ නඩත්තුව ඒ වැඩිකල් පවත්තන්න බැහැ ඒක අසම බර වෙනවා. අන්න ඒ වගේ ගේයා කතුගානෙක මල් පැලයක් හිටවන එක මල් පැලෙකට වතු්‍රදානයක. ඒ වගේ මොනොහරි අම්මත්‍ර ක්‍රියාකාරකමකින් ඔබේ ශරීරයට අවශ්‍ය ව්‍යයාමේ ඔබ සකස්කරගතියුතුය. මොකද ව්‍යයාම කරන්න කියන්න හේතුව, අපේ රුදදිර ගමානාගමන ඒේගවත්යන තකට මොල්යට හොඳ ලේසැපයවුමක් ලබෙනවා මත්ක ශක්ති වර්ධනය වෙන අනිවාරෙන් මේ ශරීරයේ ලේගමනාගමනය ක්‍රියාකාරී වෙලා තියෙන්න මොලයට හොඳ ප්‍රමාණයක් යායුතු ඉතින් අර එක්ක තැන ඉන්ඳගෙන ඇලවෙලා ඉන්නකොට මේක සිද්ධවෙනිි න. ඒකයි ගොඩක් අයට මතක ශක්තිය අඩු වෙලා තියෙන හේතුව තමයි ඉති මේක ගිහි පැවිදි හැමෝටම තියෙනොහම මේ දෝෂය. විශේෂයෙන් මේ තාක්ෂණය නිසා මේක වෙලා තියෙන්නේ ම දන්න ොඩාක් විදි ඇත්තිවා ගිහ ඇත්තින්නො හරිම්ම කම්මලි වෙලා. ඒ ඒ අයගේ චරිතය දිහා බැලුහාම කම්මෙලිකම නිසාම දෙයක් මතක හිටින්නේෑ. කිසිම දෙයක් ඇක්ටියව් කරන්න බෑ ප්‍රසා දෙයක් නෑ ජීවිතය. කරන දෙකට ආසාව නෑ සත්තුට නැහැ. එපා වෙලා ජීවත්තයන්නේ කරන්න දෙයන්න ඇතිකමට ජීවත්තයෙන් අන්න ඒ වගේ තැනට මන සෙවිල්. ට ඉතිං ඒ මෙන්න මේ කියන විදිහට ජීවිත හැඩගස්සගෙන තියෙන නිසා තමයි එතැනට මනසෑවිල්ල තියෙන්නේ ඉතින් හොන්දර මතක තියයාගන්න මෙන්න මේ ක්‍රියා පටිපාටියයෝ බණුගමනය කළොත් ඔබට හැකියාව ලැබෙන මතක ශක්තිය දියුණු කර ගන්න ඉතිං වෙනද වගේ අදත් කියන්න තියනෙන අන්තිමට මේ හැමදේටම උපකාර වෙන්නේ මයින් ෆල්නස් කියන එක සතිමත් බව කියන එක මොකද මේ මයින්ෆුල්නස් කියලා කියන්නේ සතිමත් බව කියනෙ ගොඩක් අයි ඇත්‍රම තේරුන් කරන්න ෑසීයට එක් කෙනෙක් දෙන්නෙකුට වගේ තමයි හරියටම සතිමත්වීම සතතිය මයින් ෆුල්නස් කියන එක අහු වෙන්නේ ගොඩක් අයි දන්නේ නෑම එක මේ සතිය කියලා කියන්නේ කෙටියෙන් කිව්වොත් එක්ක සැරේකට එක්ක වැඩයි කරන්න කියන එක ඒක කියන්නේ වර්මානයේ දැන් සිදුවෙන එක් වැඩකට විතරයි යවදානය දීගෙන ඉන්න ඒ ගැන දැනුවත්ව කරනවා කියෙකතම මේ සතිමත්තවා කියල කියන්නේ අපි උදාහරණයක් ගනිමු අපි හිතුම ඔබ ජූස්තකක්්බනා. ව අපිසාමාන්‍යයෙන් කරන ජස්සක ොන මං එක ටව එක බලනො එකු මොබයිල්ේ කඩාල කඩාල්ල ඉන්නවා එතකොඩ වැඩ කීපයක සැරේ ඒ සතිමන් බවන මේ ඔබ ජස්ත එකක් බොනවනං පැණිබීම එකක් බොනවනං ඒක තමයි දැන්කරන වැඩේ ඒ වැඩේට අය බවධානය දෙන්න ඕනේ ඒක විදිමින් ඔබ බොන්න ැනගන්නවා එක තමයි සතිමත් බව පිම ඔබකා එක් හරි කතා කරකර ඉන්න කතාකරකර ඉන්නේ එක්ක ෆෝනණකට අවදාානය දගෙන එක්ව වෙනමක්හරි වැඩක් කර.තකොට සතියන ඔබ කතා කරන නම් කතා කර. කතා කරනක තමයි ඔබ අවධානය දෙන්නන්නේ. ඔබ පාරය විදින වනම් පාරය විදින්නන්නේ අපිහැබැයි පාරයඇවිදින්නේ මොබයිල් ෆෝණ එක බල බලා එක ඩාල කඩල් අතිමට සිහනෑ වෙන්නෙම කද කියවන්නවා දන්නන්නේ බලන්න පරකට බැ. හිටිකමංඔේ ගමන් බිමං යනකොට දකිනවා අනේ හම මේ මනුස්ස්‍යයන්ට ධර්මයෙන් කවදානක් වැඩක් ගන්න පුළුවන් යදිකිල හිතෙනවා හා පාරයනකොට මෙමබගල්ක අතේ නැති කෙනක් නෑ තිය හැමෝම කඩාල කඩාලයන්නේ ඒ අශ්‍යතාවට නෙම මේ පාවිච්චි කරන්නේ ඉතිං සයිසිහයනෑයිට පස්සය මොන්න තරං ලොඩ් ගනක් බනහැවුවත් හැමදාම බණහවවා වැඩක් වෙන්නන්න හැ පුහුණුවනැතුව මේ කනෙංහල අරකෙක් බණපිටකරාට හරියන්න එනිසා ඔබ මිදුලතු ගානවනක් ඔබ දැන්කරන්නේ විදුල අතුගානක එතකොට ඔබ අවධනය තියන ඒක හැබැ අපි මිදුල අතු ගාන සාක්ියවත්කත් ෆෝර්ණ එක දාගෙන හැම් ්‍රීක් අනේ ගහගෙනෙක්ු සිදු හා එක්ක බණක්කාහා මිදුලතුගාන්නේ වැඩ දෙකක්නෙ වැඩ දෙක තුුණා සතියනෑ මිදුලතු ගාන මිදුලතු ගාන ඒකට පර්ණ අවධානය දෙන්න එක්ක සැරේකට එක්ක වැඩයි කියනෙක තමයි මේ මයින් ෆල්නස් කියල කියන්නේ එක සැරේකට එක්ක වැඩයි කියල කියන මේ වර්තමානය සිදුවන වැඩෙත්තක තමයි අපිියයාළ වෙලාන්නේ ඉතිං මෙන්න මේ විදිහටම එකසැරකට එක වැඩකට අවධානයදීල වැඩකරන්න පුරුදුනාම ඔබ පාඩම් කරන වෙලාවට කරන්නේ පාඩම් කරන වැඩි. එතකොට ඒ වැඩට තමයි ඔබ අවධානය දෙන්න පුරුදුුවන්. හැබැ අපිදැන් පාඩම් කරද්දි කොඩාක් දවල් මනසි අල්ලනවා. ඒනිසා තමයි මතක යනැත්තේ. ඉතිං මේ මට මතකයි මම ගිහිකාල ඉගෙන ගන්න කාලේ. අනිත් ළමයි හැමෝම රෑක දෙක වෙනකාම් පාඩම් කරනවා පාන්දරත්. පාන්ද්‍රම නැගටිලා පාඩම් කරනවා ඒත් මම ඕලෙවල් කරාදි සාමාන්‍ය පෙළ ඉභාගලයාද ම කිසි දවසක එකම එක දවසක් මට මතකායියට යවජන් පන්තියටට ගිය සර් පොඩ්ඩක් අවධානින් කිව ලමයි දැන්නන් දොලහ වෙනකංවත් පාඩන් කරන්න කියලාන්න එදා විතරක් ම දොළහා වෙනක හිටිය නැත්තම්ම කිම දවසක රෑටවත් පාන්දරටවත් නගටලා පාඩම් කරලා නෑ හැබේ මට සාමාන්‍ය පෙළව විභාගිත්තාම හොඳින් පාසන පුුවුණ ම කරන්න ස්කෝලෙ මස් ගන්න වෙලාවේ ගුරුවරයා උගන්නන වෙලාවේ මගේ මුළලවවාධානීමම තියන්නේෙ ගුරුවරයා උගණන දට විතරයි. සමහර අවස්ථාවනලදදි මට මතකයි ගුරුවරයට වර්දිින් තැන්පවා මට මීට වෙලා තියෙනවා. එකකැන ගරුවරයා අපිට නොට් එකක් දෙන කොට සම වෙලාවට ගුරුවරයා දිගවාක්‍යයක් දුන්නහම මුලට ගැලපෙනනෙේ අගේ ඇවිල්ල තියන්නේෙ මට මතකයි ම ඒව පවා පෙන්නලා දිීලා තියෙනවා. සම්පූර්ණයව මගේ අවානේතියන ගුරුවර උගාන දට විතරයි. ඒකක්. දෙක සැරඒකට එක් බඩ ටහස ම ගෙදරවාම අනිවාරෙන්ම හෝම් වක්ටක කරනවමයි ඒ අනිවාරයෙන් කරනවා ඊට පස්සේ මම කරලා තියෙන්නේ අර කටපාඩං කරන්න තියෙන දේවල් ඒ වගේ දේවා කරාවිතරයි එප මනයි කරලා තියෙන්නේ එම නැතුව අමතර පාඩම් කිරීමක් ම කිසි දවස කරලා නැහැ ඉබාග පාස්සෙන් ඉතින් මේක මගේ පෞද්ගලිකාත් දැකීමක් ඒතම ම මේ ගොලොත්තක බෙද හදාගන්න මම එදා හැබැ දැනගෙන හිටියන ඒක සතතිය කිය හැබැයිදත් මට තිබිලතිවනි සතතිය තම එක සැරයකට එක්ක වැඩයි එච්චරයි ආං ඒ වගේ ඔබත් මේ සතිමත් බවේදෙනදා ජීවිතයට පුරුදු කරගත්ත හම එක සැරේකට එක වැඩක්ට අවධානය දෙන්න පුරුදුන හාම ඔබ පාඩන් කරනවා කිය කියන්නේත් එත්තකොට ඒ වැඩේ විතරයි ඔබ ස්කෝල ඉග ගන්නකට ගරුවරයා ගන්නන්වා කියන ැන් ගුරුවරයා ගාන්නන ඔබහන් ඉන්නවා එතකොටඒ වැඩේ තමයි තියන්න ඕනේ හැබැ අපිරාණමොකක්ද ළඟ ඉන්න එක් ැත්ත එක රහස වෙන කතාව නැ ගල් නැතන් වෙනම ක්හරි පොතක් බලවා සමහරදය ෝ නරග යන්නත් පුරද ස්කෝල. එකට ගුර හොර ගරයා ගන්න අදී කොච්චර දේලාලිරනවා බලන්න ඇතකොට සහන මිස්සනවා මනසට මනසින් අයින් වවා. ඒගොල්ල හිත්ත නවා මේ පාඩන් කරන වෙලා ඔහෙකෝ මරිකමන්න ඇන්දල මේ නෝට්ක ලියාගෙනැවිල් ඔක්කොම ගදර පඩාන් කරන්න ගෙදරට ගොඩගහනු. අන්තිමට ගෙදර ඇවිල්ල ඒ තමයි කරයි. තමයි හද ර්තමානය ලමයින්ට සෑහෙන ආතති අසහන ජීවිතයට ඇවිල්ලති එන්නේ මේ පුංචි කාලෙත් ළමයින් ඔල්ලුවේ ආතතිය අසහන වැඩි එතකොට හිතන්න මේ ගොල්ල වැඩි හිටිය උු දසකට මේ ගොල්ඟ මනස කොහොම තියේද කියලා. ඉතින් ඒ නිසා මෙන්න මේක තයි මම ඔබට මතක තියාගන්න පාඩම් මතක හිටින්න ඔබට දෙන්න ප්‍රායෝයික පුහුණුව කරුණ තුනක් කියල දුන්න පලවෙෙනනියක ඔබේ මනස රී පෝග්‍රයම් කරන්න ඕනි දෙවනිය එක ඔබ පාඩම් කරන දට ඔබේ මනස එල්ල කරන හැටි විනාඩි දහයක ප්‍රායෝක පුහුණුවගින් ක්‍රමටිකක් එක කියා දුන්න තුන් වෙනට ඒක ට සපෝට් කරන ගුණ ධර්මටික් හදාගන්න හැටිමං කියා දුන්න මේටික කරලා බලන්න ඔබේ මත ක්තිය ඔබ හිතනවට වැඩිය බේගෙන් වර්ධනය වෙනවාන් කියලා තේරේවි ඉතිං ඒ නිසා පුහුණුවේ ඒදිලා ඔබට ලැබෙන උත්තර දරුවන්ට මේක මට පාසල් ලමුන් හරාතමයි මේ පණ විඩිය ලැබුණේ ඔබ මේ අනුගමනය කරලා ඔබට ලැබෙන අත්දැකම් කමෙන් කරන්න පුළුවන් එතකොට අපිට පුළුවන් එඒ බෙද හදාගෙන අඩු පාඩු අදාගන්න ඉතිං ඔබට දැනේවේ ඔබේ මනසේ වෙනස ඔබේ මනස පරිවර්තනය වෙන හැටි අනුගමනය කරලා බලන්න පුහුණුවේ දිල බලන්න තෙරුවන් සරණයි